වෙල්කම් ටු දැපල් තින්ක් අද වීඩියෝ එක ටිකක් වෙනස් වගේම විශේෂ වීඩියෝ එකක් මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට තමයි සිංහල YouTube channel එකකින් මේ වගේ දෙයක් දකින්න ලැබෙන්නේ මෙන්න මේ බුක් එක online order කරන්න යද්දී අහම්බෙන් දැකලා තමයි මෙන්න මේ බුක් එක මම order කරේ අතරම මේ බුක් එක පෙනුමෙන් බරෙන් size එකෙන් වගේම content එකනොත් ගොඩක් සුවිශේෂී බුක් එකක් මොකද්ද මේ බුක් එකේ තියෙන විශේෂත්වය ඇයි මේක මේ channel එකේ review කරන්නේ ඒක න ඔයාලට සම්පූර්ණයෙන් දැනගන්න පුළුවන් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න මේක ජර්මන් වල ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් මියුසියම් එකක් විසින් තමුන්ගේ එක්සිබිෂන් එකක් වෙනුවෙන් රිලීස් කරපු බුක් එකක්. මේකේ ඩයිමන්ෂන් ගත්තොත් අඟල් 10 11 වගේ දිග පළලකින් යුක්ත වෙනවා වගේම මේකේ බර කිලෝ 2කමාරක් විතර නෝ 1997 අත 2011 අතර කාලය තුල ඩිසයින් අංශයේ ප්‍රධානය වුණු ජොනතන් අයෝගේ ඩිසයින් ඇතුළත් ඇල්බම් ටයිප් එකේ බුක් එකක් සහ ඊට අමතරව මේකේ ඉන්ඩස්ට්‍රියල් ඩිසයින් මැටීරියල්ස් සහ ඩිසයින් ලැන්ග්වේජස් පිළිබඳ ගොඩක් දේවල් කියවන්නත් ඇතුළත් වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ බුක් එක ගොඩක් සුවිශේෂී වෙන්නේ. 2016 දී Apple සමාගම විසින් Design by Apple in California කියලා බුක්ස් දෙකක් රිලීස් කරා. ඒ කියන්නේ versions දෙකකින් රිලීස් කරා sizes දෙකකින් ඩොලර් 199ක් සහ 299කට. ඒ කියන්නේ රුපියල් 40,000 60,000 අතර වගේ ගානකට මේ වගේ බුක් එකක් රිලීස් කරා. ඒක තියෙන තනි ක්‍රම 1997 2015 අතර නිෂ්පාදනය වුණේ Apple සමාගමේ product වල photos ඇතුළත් catalog එකක් වගේ. එහෙම නැත්නම් album එකක් වගේ තමයි මේ බුක් එක design කරලා තියෙන්නේ. Apple සමාගමේ බුක් එකේ තියෙනා වගේම high quality images අඩංගු වෙනවා වගේම මේකේ අපිට කියවන්න ගොඩක් දේවල් අඩංගු වෙනවා design ගැන. මේ තියෙන්නේ මගේ iMac එකේ මැජික් මවුස් එක සහ මේ බුක් එකේ තියෙන මැජික් මවුස් එකේ ෆොටෝග්‍රාෆ්ස් එක. ඒ වගේම තමයි මේක ඔෆිෂියල් Apple සමාගමේ බුක් එක ඩොලර් 199ක් 299ක් වද්දි මේක සාමාන්‍යයෙන් ඩොලර් 60ක් වගේ මුදලක් තමයි වෙන්නේ. හරි එහෙනම් අපි මේ බුක් එකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලමු. මේ විදිහට බ්ලැන්ක් පේජ් එකක් තියෙනවා සහ මෙතන වෙල්කම් කියලා තියෙනවා iMac එකේ එන මැසේජ් එකක් විදිහට ඕල්ඩ් රෙට්‍රෝ මැසේජ් එකක් විදිහට වෙල්කම් මැසේජ් එක තියෙනවා මේක මම කලිනුත් කියපු විදිහට ජර්මන් වල තියෙන ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් මියුසියම් එකක් මගින් එයාලගේ ඩිසයින් එක්සිබිෂන් එකකට එලි දක්වපු බුක් එකක් මෙන්න මේ එක්සැම්පල් එකෙන් ඔයාලට හොඳින් බලා ගන්න පුළුවන් ඒ කාලේ තිබුණු අනිත් ලැප්ටොප් වර්ග Dell IBM වගේ තරඟකාරී සමාගම් වලින් නිකුත් කරපු ලැප්ටොප් එක Apple සමාගමේ මේ ක්ලැම් ෂෙල් කියන ඩිසයින් එකකට හදපු ඒ කියන්නේ මුතු බෙල්ලෙක්ගේ හැඩයට හදපු මේ Apple ලැප්ටොප් එක කොච්චර කැපිලා පේන ඩිවයිස් එකක් වුණාද කියලා පරිගණක කියන එක ගොඩක් යාන්ත්‍රික සංකීර්ණ රොබොටික් ටයිප් එකේ ඩිවයිස් එකක් නෙමෙයි ගොඩක් ප්ලේෆුල් ජොයිෆුල් මිනිසුන්ගේ ජීවිත වලට ගොඩක් සමීප ඩිවයිස් එකක් කියන එක මිනිසුන්ගේ ඔළුවලට කාවද්දන්න Apple සමාගමේ මේ සුවිශේෂී ඩිසයින් හේතු වුණා ඊළඟට මේ එක්සැම්පල් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඩිවයිස් එක ඒ කියන්නේ මේක ඔරේන්ජ් ක්‍රෂර් එකක් වෙන්න ඕනේ මේ ඩිවයිස් එක හදලා තියෙන මැටීරියල් එක ගැන තමයි මේ එක්සැම්පල් එකෙන් පැහැදිලි කරලා තියෙන්නේ මේ මැටීරියල් එක හොඳින් බලන්න ඒ විනිවිද පේන ප්ලාස්ටික් මැටීරියල් එකේ ගති ලක්ෂණ නිසා තමයි මේ ඩිවයිස් එකට මේ විදිහේ පෙනුමක් ලැබිලා තියෙන්නේ මීට වැඩිය ගොඩක් රළු පෙනුමක් එනවා මේක හෙවි ප්ලාස්ටික් වල නිෂ්පාදනය කරා නම් අන්න ඒක තමයි මෙන්න මේ උදාහරණයේදී පැහැදිලි කරලා තියෙන්නේ ඒ වගේ ෆීලින් එකක් එන්න තමයි මේ iMac එකටත් මේ විදිහේ ප්ලාස්ටික් එකක් පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්ලාස්ටික් එකත් අර වගේම ට්‍රාන්ස්පරන්ට් ප්ලාස්ටික් එකක්. මේක ඇලුමිනියම් වලින් මේ ඩිසයින් එක හදුවා නම් මේ ෆීල් එක එන්නේ නැහැ. ඩිවයිස් එක ෆීලින් එකට ගොඩක් බලපානවා ඒක හදන්න පාවිච්චි කරන මැටීරියල් එක. ඒක ගැන තමයි මේ උදාහරණෙදි පැහැදිලි කරලා තියෙන්නේ. ඔයාලා තවම Apple Think subscribe කරේ නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. පල්ලෙ තියෙන bell icon එක press කරලා notification all දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට වීඩියෝ එක ගැන හිතන දේ පල්ලෙන් comment කරන්න අමතක කරන්න එපා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් iMac lineup එක. මෙතන තියෙනවා power mac lineup එක ඒ කියන්නේ desktop series එක ඊළඟට මෙතන magic mouse එකේ පරිණාමය අපිට බලා ගන්න පුළුවන් වෙනවා ඊළඟට මෙතන තියෙනවා Apple සමාගමේ iconic device එක වුණු iPod එක ගැන iPod lineup එක විකාශනය වුණේ කොහොමද කියලා මෙතන තියෙනවා ඊළඟට මෙතන iPod touch එකෙන් පසුව iPhone එකට ආවේ කොහොමද කියලා තියෙනවා මෙතන ඊළඟට MacBook lineup එක තියෙනවා මෙතන ඊට පස්සේ Apple සමාගමේ billboard දැන්වීමක් ඊළඟට පළවෙනි Macintosh computer එක ගැන සහ ඒ designs ගැන ඇඳින්නීමක් තියෙනවා මෙතන ඊළඟට ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ගොඩක් සුවිශේෂී දෙයක් ඒ කාලේ තිබුණු Apple සමාගමේ ඩිසයින් එක බලද්දි Sony සමාගමෙන් තරඟකාරීව නිකුත් කරපු Sony Walkman එකේ ඩිසයින් එක තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් රළු ඩිසයින් ලැන්ග්වේජ් එකක් තමයි ඒ කාලේ තිබුණු වෙනත් ප්‍රොඩක්ට් වල අපිට බලා ගන්න ලැබුණේ. මේ බුක් එකේ මුල් කොටස සම්පූර්ණයෙන් තියෙන මේ වගේ ඩිසයින් සම්බන්ධ කාරණා ගැන. මේ ඉන්නේ ජොනතන් ආයු. අපිට එහෙම කියන්න බෑ නම සර් ජොනතන් ආයු කියලා තමයි කියන්න වෙන්නේ. මොකද මෙයාට නයිට් පදවියක් තියෙන නිසා. ඊළඟට විවිධ ඉන්ඩස්ට්‍රියල් ඩිසයින් සහ ඩිසයින් ලැන්ග්වේජස් පිළිබඳ මෙතන තියෙනවා මේ චයා එකක් චයා වල ඩිසයින්ස් ගැන ඊළඟට මෙතන තියෙනවා Apple සමාගමේ iPhone 4 එක වගේ එනකොට ඒ කාලේ තිබුණු තරඟකාරී Nokia සමාගමේ ඩිවයිස් එකක් ඒ කියන්නේ ෆුල් කීබෝඩ් එක ආපු ඩිවයිස් එකක් BlackBerry ටයිප් එකට මෙතන තියෙනවා Silicon Valley එකේ ප්‍රසිද්ධ සමාගම් පිහිටලා තියෙන විදිය Apple සමාගම Microsoft සමාගම Facebook සමාගම Google සමාගම ඔක්කොම එක ළඟ තියෙන එකයි මෙතන Silicon Valley කියන්නේ
ඊළඟට මේ තියෙන සෙරොක් සමාගම. ඔයාලට සෙරොක් සමාගම කියවම මතක් වෙනෝනේ මම අර Mac OS එක සහ Windows OS එක අතර කොපි කිරීමේ කතාව ගැන කියපු වීඩියෝ එක. ඒ වීඩියෝ එකේ මම සෙරොක් සමාගම ගැන සඳහන් කරලා ඔයාලට මතක ඇති. සෙරොක් සමාගමෙන් තමයි අපේ සමාගම GUI කියන concept එක ගත්තේ. ඊළඟට මෙතනින් එහාට තියෙන 1997-2011 අතර කාලය තුළ නිෂ්පාදනය කරපු Jonathan Ive විසින් design කරපු Apple සමාගමේ products වල high quality images. මේ තියෙන්නේ Apple සමාගම විසින් නිෂ්පාදනය කරපු subwoofer එකක්. මේක මමත් දැක්කේ පළවෙනි වතාවට මේ book එකෙන්. Apple සමාගම සහ Herman Cardin කියන සමාගම එකතුලා නිෂ්පාදනය කරපු cube speaker එකක් තමයි මේ තියෙන්නේ. transparent plastic වලින් හදපු. ඊළඟට මේ තියෙන්නේ PowerBook G4 titanium design එක. මේ තියෙන්නේ 2001 වතර ආපු iMac G3 එකේ blue dalmatian කියන design එක. මෙතන තියෙනවා Apple USB keyboard එක 1998 වසරේ නිකුත් කරපු USB keyboard එක. transparent plastic වලින් නිෂ්පාදනය කරපු හරි ලස්සන keyboard එකක් එක. මොකද මේක ලස්සනයි කියන්නේ ඒ කාලේ ආපු අනිත් keyboards මෙහෙම නෙමෙයි ගොඩක් heavy bulky type එකේ keyboards තමයි ඒ කාලේ ආවේ. මේ තියෙන්නේ අමුතු විදියට ආපු USB mouse එක. මේක iMac G3 එකත් එක්ක වගේ ආවේ. මේ තියෙන්නේ famous iMac G3 Bondi Blue කියන design එක. මේ design එක නිසා Apple සමාගමට ගොඩක් ලොකු profit එකක් ලැබුණා වගේම ගොඩක් ලොකු sales ප්‍රමාණයක් iMac එකේ හරහා සිද්ධ වුණා. ඒ කියන්නේ මේ design එක ගොඩක් famous සහ ගොඩක් iconic design එකක් වුණා ඒ විදිහ තිබුණු පරිගණක මාදිලිය එක්ක බලද්දි. මිනිස්සු personal computer කියන එකට ගොඩක් ආකර්ෂණය වුණේ මෙන්න මේ design එකෙන් පස්සේ. මේ තියෙන 1999 ආපු Studio Display කියන monitor එක. Power Macintosh G3 Blue White කියන design එක තියෙනවා. මේක desktop computer එකක්. මේ තියෙන මම අර කලින් උදාහරණෙදි කියපු iBook G3 clamshell කියන design එක. ඊළඟට Power Mac G4 තියෙනවා. ඊළඟට cinema display flat display එකක් තියෙනවා. ඒකත් අමුතු විදිහට හදපු display එකක්. ඊළඟට iMac G3 එකේ ගොඩක් famous design එකක් මේක. සම්පූර්ණ machine එකම අපිට එළියෙන් නම් බලා ගන්න පුළුවන් ගොඩක් transparent design එකක් මේක. high quality images තියෙනවා මේකේ බලා ගන්න පුළුවන්. ඇතුලේ තියෙන මොන පාටද කියලා බලන්න පුළුවන් වෙන තරමටම high quality images තියෙනවා. ඇත්තම product එක ළඟ තියෙනවා වගේ අපිට මේ පොතේ තියෙන images වලින් බලා ගන්න පුළුවන්. මේ තියෙන 2000 වසරේ ආපු Power Mac G4 Cube කියන Apple සමාගමේ desktop computer එකක් මේ තියෙන්නේ. මෙතන තියෙනවා 2001 වසරේ ආපු iPod scroll wheel කියන model එක. මේකේ අර touch wheel එක නෙමෙයි තියෙන scroll wheel එක. මේ තියෙන 2003 වසරේ ආපු iSight කියන Apple සමාගමේ webcam එක. ඊළඟට iBook G4 මේක සම්පූර්ණ plastic design එකක් ආපු laptop එකක්. ඊළඟට තියෙනවා iPod mini එක සම්පූර්ණ සුදු පාට plastic design එකකින් ආපු iMac G5 එක මෙතන තියෙනවා. ඊළඟට Mac mini එක බලා ගන්න පුළුවන්. Mac mini එක ඔයාලා දන්නවා ඇති Mac mini කියන්නේ මොකක්ද කියලා මම සම්පූර්ණ video එකක් කරලා තියෙනවා. ඊළඟට Nike සමාගම සහ Apple සමාගම එක්ක නිෂ්පාදනය කරපු Nike iPod Sport kit එක මෙතන තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ 2007 ආපු ඔරිජිනල් iPhone එකේ design එක. මේ 2007 වසරේ iMac Intel plastic design එක තමයි අපිට මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට keyboard numeric keypad එක, iPod touch එක, iPod classic එක, iPod nano 3G එක, MacBook Air එක, iPod nano 4G, iPod touch 2G. මේ තියෙන famous aluminum unibody MacBook Pro design එක. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අලුතෙන් එන 2021 ආපු MacBook Pro එකෙත් මේ design language එක තිබුණා කියලා මම 2021 MacBook Pro එක ගැන කරපු video එකේ තිබුණා මතක ඇති ඔයාලට. ඔයාලට මම කලින් පෙන්නුවා වගේම මේ photo එකේ තියෙන photographs එකයි ඇත්තම device එකයි අතර කොච්චර සමානකමක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. මේ තියෙන 2009 වසරේ ආපු iMac aluminum design එක. මේ design language එක තමයි 2020 වෙනකන් Apple සමාගම විසින් continue කරේ තමුන්ගේ iMac lineup එකට. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනත් මේ iPhone 4 එකේ photograph එක සහ original Apple iPhone 4 එකේ ඇත්තම device එක අතර තියෙන සමානකම. මේ light එක වැටුනහම මේ device එකේ තියෙන shadows පවා කොච්චර හොඳින් පෙන්වුම් කරලා තියෙනවද කියලා මේ photo එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. trackpad එක මේ තියෙන්නේ. මේක mouse එක වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙනම. ඊළඟට Apple battery charger එකක් තියෙනවා. iPod shuffle 4G iPod Nano 6G, MacBook Air 2010 වසරේ ආපු එක. ඊළඟට අවසාන වශයෙන් අපිට බලා ගන්න පුළුවන් 2011 වසරේ ආපු iPad 2 එක. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා කවදාවත් දැකලා නැති අලුත් දෙයක් දැකලා ඉගෙන ගත්තා කියලා. මොකද මේක ලංකාවේ පළවෙනි වතාවට මේ වගේ book එකක් ඔයාලට දකින්න හම්බුනේ සිංහල වීඩියෝ එකකින්. එහෙනම් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු Apple Think 3. I know where you're coming from. A long road and the money's gone. All the games where you played your part from the very start just to come this far. You should know I believe in you. Every race you run, you're my number one. Kick it up now and bring it on.